ලංකාවක කියන්නේ සාක්ෂරතාවය අතින් කලාපේ රටවල් වලට කලපටන් අභියෝගයක් වුණු රටක්. නිදහස ලබන්නටත් පෙර ලංකාවේ කෙමෙන් කෙමෙන් ස්ථාපිත වුණු නිදහස් අධ්‍යාපනය නිසා දුප්පත්ම ජනතාවට පවා සිය දුවට පුතාට විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටම දක්වා ඉගෙනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ වැඩේට මුල්ලුනේ කන්නංගර මහතා. කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනයේ ගෙද්දී ඒ වෙලාවේ ලංකාවේ හිටිය ඇතැම් ප්‍රභූවරුන් පවා කිව්වේ මේ වැඩෙන් වෙන්නේ ගෙඩියක් කඩා ගන්න ගහකට නක් ගන්න කෙනෙක් නැති වෙන එක කියලා. කන්නංගර මහතාගේ වැඩපිළිවෙල විවේචනය කරලා තිබුණා. ඒ වුණාට එතුමා ඒකෙන් සැලුනේ නැහැ. කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා බව හැමෝම වගේ දන්න කරුණක්. එතුමගේ ජීවිතය සහ වෙනත් කාර්යභාරයන් ගැන අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරන් ආවා. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube චැනලේ subscribe කරේ නැත්නම් දැන් subscribe කරන්න. මෙවැනිම වීඩියෝ ඉක්මනින්ම ඔබ වෙතට ගෙනා ගැනීමට bell icon එක click කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වගේම ගුරුවරයෙකු වුණු CWW කන්නංගර මහතාට එයට ඇතුළත් වීමට ලැබුණේ අම්බලංගොඩ වෙස්ලියානු විදුහලේ පැවැත්වුණු ත්‍යාග ප්‍රදානෝත්සවයක් අවසානයේදී. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උගත් ඩැරල් නැමැති රිච්මන්ඩ් විද්‍යාල විදුහල්පතිතුමා ත්‍යාග ප්‍රදානෝත්සවයේදී තෑගි ගණනාවක් ගත් කන්නංගර සිසුවාට රිච්මන්ඩ් විද්‍යාලයට ආරාධනා කළා. පාසලේ දීප්තිමත් චරිතයක් වුණු කන්නංගර සිසුවා 1902 දී එවකට මුළු මහත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේම අංක ගණිතයෙන් විශිෂ්ටතමයා බවට පත් වුණා. ඉන්පසුව ඔහු රිච්මන්ඩ් විදුහලේම ගණිත ගුරුවරයා ලෙස පත්වීම ලැබුවා. එහිදී සිසුන්ට කැපවීමෙන් උගන්නපු චරිතයක් විදියට ප්‍රකට වුණා. නීතිය හදාරලා 1910 දී නීතිඥයෙකු ලෙස දිවුරුන් දුන්න කන්නංගර මහතා එවකට කොළඹ කළ ඉගැන්වීම් කටයුතු ආදීන් ඈත් වෙලා නැවතත් ගාල්ලට පැමිණ නීතිඥවරයෙකු සහ නොතාරිස්වරයෙක් ලෙස පත්වීම් ලැබුවා. 1912 වෙනකොට නීතිඥ වෘත්තියේ නමක් දිනාගත්ත කන්නංගර 1915 මුස්ලිම් සිංහල කෝලහලයෙන් බැටකෑ ජනයාට පිහිට වෙන්න නොමිලම නීති උපදෙස් ලබා දුන්නා. ගාලු පියවීම් කමිටුව, අසරණ සරණ සමිතිය, අමාත්‍යප සමිතිය ආදී සමිති සමාගම් රැසක තනතුරු හෙබූ කන්නංගර දක්ෂ බිලියට් ක්‍රීඩකයෙක් ද වුණා. 1916 දී පැතිර ගියපු මහාමාරිය වසංගතය අවස්ථාවේදී ඔහු නොබියව මහජනයා වෙනුවෙන් උදව් කරන්න ගියා. පසුව 1917 දී කොණ්ඩම්බලම් රාමනාදන් මහතාගේ පාර්ශවය වෙනුවෙන් වැඩ කටයුතු කළ කන්නංගර මහතා ගාල්ලේ ප්‍රථම දේශපාලන සංගමය වෙනුවෙන් නියෝජිතයෙක් ලෙස වැඩ කටයුතු කළා. කන්නංගර මහතා මරණ දඬුවමට විරුද්ධ වුණු දේශපාලඥයෙක් වුණා. මරණ දඬුවම දුන්නට පස්සේ ඒක වෙනස් කරන්න බෑ. එක අවස්ථාවක් මට සඳහන් කරන්න පුළුවන්. මගේ මතක හැටියට වික්ටෝරියා රජින මං පැහැරූ සරදියට පණවපු මරණ දඬුවම කල් දාන්න කියලා පණිවුඩයක් එව්වා. ඒත් ඒ පණිවුඩය ලංකාවට ලැබුණේ සරදියල්ව එල්ලල මැරුවට පස්සේ. මේ විදියට කන්නංගර මහතා එවකට තිබූ සීමිත මන්ත්‍රණ සභාව තුළ මරණ දඬුවමට එරෙහිව අදහස් දැක්වුවා. ක්‍රිස්තියානි පාර්ශවයේ තිබුණු සියලුම නිවාඩු දින රජයේ නිවාඩු වුණත් ඒ කාලේ බෞද්ධයින්ගේ නිවාඩු වලට ලැබුණේ කුඩම්මගේ සැලකෙලි. සියලුම පෝය දින නිවාඩු බවට පත් වූයේ 1966 වුණත් 1920 ගණන්වලදී කන්නංගර මහතා වෙසක් සඳහා දෙදිනකුත් පොසොන් නිවාඩුවකුත් ලබා ගැනීම වෙනුවෙන් මන්ත්‍රණ සභාවේ කතා කළා. 1926 දී පවා රජයේ සේවයට සිදු කළ ඇතැම් බඳවා ගැනීම්වලදී කුලය සලකන සාධකයක් වුණා. ව්‍යවස්ථාදායක සභාවලට පත් වුණේ සිංහල ඉහළ කුලවල වංශවතුන් බැවින් වැඩි දෙනෙක් ඒ ගැන කතා කළේ නෑ. ඒ වුණාට කන්නංගර මහතා රජයේ රැකියාවලදී කුලය සැලකීමට දැඩි ලෙස විරුද්ධ වුණා.
එවකට බන්ධනාගාර සහ පොලිස් දෙපාර්තමේන්තුව ආදියට ඇතුළත් වීමේදී කුලය දැක්වීම අත්‍යවශ්‍ය සාධකයක් වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේද ඇතැම් තනතුරුවලට කුලය සඳහන් කිරීම අවශ්‍ය වුණා. අවසානයේදී මේ කුලය සඳහන් කොට රැකියා ඉල්ලුම් පත්‍ර පිරවීමේ සිරිත නැති කිරීමට සිතූ කන්නංගර මහතා ඒ පිළිබඳව නිරන්තරයෙන් ප්‍රශ්නවලට දායක වුණා. ඒ කාලේ බණ්ඩාරනායකවරුන් ජේ.ආර්. ජයවර්ධන, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක ආදී චරිත දේශපාලනයේ විකසිත වෙමින් පැවතුණු කාලයක්. ඒ කාලේ කන්නංගර මහතාගේ අදහස්වලට ඒ පසු කාලීන අග්‍රාමාත්‍යවරුන් පවා ඇහුම්කන් දුන්නා. අද මෙන් නායකයා කියන යමක් වේ නම් එයම අනුමත කරන සම්ප්‍රදායක් නොවුණු ඒ කාලේ බොහෝ දේ සම්බන්ධයෙන් ජාතික සංගමය තුළම විවිධ මතයන් තිබුණා. උදාහරණ විදියට සිංහලය රාජ්‍ය බස සහ ඉගැන්වීමේ බස කිරීමේ යෝජනාව 1944 ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළා. 1945 ඒව සංශෝධනය කළා බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කළා. එහිදී ඒ යෝජනා කෙරෙහි ඩී.එස්. සේනානායක මහතා ඒ තරම් රුචියක් දැක්වුවේ නැහැ. කණ්ණංගර මහතා එදා සිටම සිංහල බස රාජ්‍ය බස විය යුතු යැයි විශ්වාස කළ කණ්ඩායමේ සිටපු කෙනෙක්. ඒ කාලේ රේන්ද බද්ද, මාර්ග බද්ද වගේ බදු ජනතාව මත පැටවිලයි තිබුණේ. ඒකෙදි මාර්ග බදු ආදිය සෑම සියලු ජනතාවටම එකසේ රජයට ගෙවිය යුතුයි. කණ්ණංගර මහතාගේ අදහස වුණේ ආදායම වැඩි අයට වැඩියෙන් බදු ගෙවන්නට සිදුවන බදු ක්‍රමයක් ලංකාවේ ස්ථාපිත කිරීම. 1930 දෙවනවර කියවීමේදී සම්මත වුණුයේ බදු යෝජනාව දෙවනවර කියවීමේදී පරාජයට පත් වුණා. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විසු ලාංකික නියෝජිතයින් පවා ප්‍රභූවරුන් වංචවතුන් වුණා. යම් ලෙසකින් උපයන විට බදු ගෙවීමේ ක්‍රමයක් වූයේ නම් ඉංග්‍රීසි ජාතීන්ට වගේම දේශීය වංශවතුන්ටත් බදු මුදල් යහමින් ගෙවන්නට වන නිසා ඒ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ප්‍රතික්ෂේප වන්නට ඇති. 1923 ඉඳලා අකණ්ඩවම සෑම මැතිවරණයකින්ම ජයගත් කණ්ණංගර මහතාට 1948 නිදහස ලබා ගන්නා විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගන්නට වාසනාවක් ලැබුණේ නැහැ. ඔහු 1947 මතුගම ආසනයෙන් පරාජයට පත් වුණා. එවකට අලුත් පක්ෂයක් වුණු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කණ්ණංගර මහතාට පක්ෂයේ ඉහළ පෙළේ ආශිර්වාදය හිමි වුණේ නැහැ. පුරා වසර 22ක් තිස්සේ ඇමතිවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දේශීය ජනයා වෙනුවෙන් කණ්ණංගර මහතා පෙනී සිටියා. ඇමතිපුතු මාරු අතර කණ්ණංගර මහතාගේ පුටුවද අවිනිශ්චිත වුණා. ඒ වුණාට මතවාදීව ගැටුම් තිබුණත් ජෝන් කොතලාවල මහතා කණ්ණංගර මැතිතුමාගේ අමාත්‍යාංශය වෙනස් කළේ නැහැ. බණ්ඩාරනායක මහතා හුදෙක් අගමැතිකම පතාගෙන නවපක්ෂයක් තනාගෙන ගියායයි චෝදනා කළ කණ්ණංගර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නොසලකුම් ලැබූ අවස්ථාවල පවා පක්ෂය මාරු කිරීමට දැඩි ලෙස අකමැති වුණා. නිදහසින් වසර 70ක් ගිය තැන රටක් ලෙස අප ලබා ඇති දියුණුව කුමක්දැයි ඇතැම් විට අපිට ගැටලුවක් මතුවේවි. ඒ වුණාට හෙළබස පදනම් කරගත්ත කණ්ණංගර මහතාගේ සියලු දෙනාටම අධ්‍යාපන ලබා දීමේ අරමුණ බොහෝම පුළුල් වුණා. ජපානය, චීනය වගේ රටවල් සියබසින් කටයුතු කරගෙන තමන්ටම අනන්‍ය වූ සංස්කෘතික අංගයන්ගෙන් ජීවය ලබාගෙන දියුණු වූ රටවල් බව කණ්ණංගර මහතාගේ මතය වුණා. එවැනි ස්වකීය අනන්‍ය වූ සංස්කෘතියක් වෙනුවෙන් අධ්‍යාපනයේ අයිතිය සැමටම ලබා දීමට දේශීය බස ප්‍රචලිත කිරීමටත් කණ්ණංගර මහතා අපකප වී ක්‍රියා කළා. එවකට ඉංග්‍රීසිය වැදගත් වුණු සමාජයේ දැනුගත්කම සහ භාෂාව නිසා ජනතාවගෙන් කොටසකට සිදුවන කොන්වීම වැළැක්වීම කණ්ණංගර මහතාගේ අරමුණ වුණා. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු.